නමෝ තස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සබු්දස නමෝතස්ස භගවතෝ අරාතෝ සම්මා සම්බුද්ධක්ස වාසනාවන්ත පින්වතුනි විමුක්තියරණ හොද කලා භාාවන මධ්‍යත්තානී සිට සෑම පුරපසලොත්ක පොහොය දවසකම පවත්වන ඒ දහම් වැඩසටහන් මාලාව මේ ධර්ම දේශනා මාලාවේදී නීට මාස දෙහෙකට පෙර අපී ආරම්භ කරා කායගතා සතිසූත්‍රයේ තියන ධර්මකාරණා පැහැදිලි කරන දීමට. මේ කායගතා සතිසූත්‍රයේ තියන ධර්මකාරණා තමන් පුහුණු කරන මේ සතිපට්ටාන භාවනාව සම්බන්ධෝම පවතින ධර්මකාරණයි. එක නිසාවෙන් සතිපට්ටාන භාවනාවක් පුහුණු කරන හැම දෙෙනටම ධර්මානකූලව ඉගෙන ගත යුතු සූත්‍රක ධර්මයක් තමයි කායගත සති සූත්‍රය. දැන් අපි මීට පෙරදේශනාවලදී මතක් කරා කායගතා සතිය කියන්නේ එවගේම කායගතා සති සූත්‍රයේ කායගතා සතිය බුදුහමුදුරුවෝ පවතින ආකාරය පිළිබඳව පවත්වන්ඩ පුළුවන් ආකාරය සම්බන්ධව විස්්තර කරපු කාරණා සැකවින් මතක්කරා අද දවසය ඉඳලා අපි බලාපොරොත්වෙනවා සූත්‍රය තුළ භාවනා ක්‍රම නමයක් පමණ කායගතා සතිය රීජියෝම ලැබෙන භාවනා්‍රම නමයක් පමණ පැහැදිලි වෙනවා එ වැඩිකර ගන්නත් පුළුවන්ම අවශ්‍යනං එන්නේ භභාවනා ක්‍රමයක් ගානය සැකවන් පැහැදිලි කරලා දෙන්න නමුත් මත්‍රතියා ගන්න ඕනේ තමන් භාවනා ක්‍රමෝලින් සම්පජන්න පබ්බයට හෝ ඉරයාාපත ප්‍රබ්බයට අයිති සක්මන් භාවන පුරුදු කරන්නේ ඒ පුරුදුකිරීම මේ සක්මන් භාවනාව සම්බන්ධව දීලාතියෙන උපදෙස් වෙනස් නොකර තමන්ගේ පුහුණුව ගෙනයා යුතුයි අපි මේ කතා කරන්නේ ඕනම සතිපට්ටාන භාවනාව ඉදකිරීමල් බෙන පලයක්ත්තමයි කායගතා සතිය ඒ කායගතා සතිය ලැබෙන අනිකුත් භභාවනා ක්‍රම පිළිබඳව පැහැදිල් කිරීමක් විතරයි මිතැදී සිදු කරන්නේ. එහෙම නැතුව මේ පැහැදිල් කිරීම අනුව තන් පුහුණුවෙන භාවනාව වෙනස් කිරීම අවශ්‍ය වෙන්නේ. ඒ එහම කරන්න කිවත් තමන්ට පුහුණු අසාර්ථක වඩ පුළුවන් දැන් ඒ ගැන මතක් කරලා අපි ස්‍රේදීත් මහාසතිපටටාන සූත්‍රයේ දීත් ඒ අයන පස්සනාව යට තේ මුලින් අර්ගෙන තියෙන බදුහාමුදුරුවෝ මේ මනුස්ස කයේ පැවැත් මේ මූලික අංගියයි ඒ මනුස්ස ශරීරය කය කියන මේ ශරීරයයි ශරරය පවතින්න මූලික අත්‍යවශෂය මෙන්න මේ දේ නැත්නම් මනුස්ස ශරීරය පවතින්නේ මනුස රීරයක් පවතින් නෑ කියන කොටම මනුස්සත්්‍යය තුළ ජීවිතයක් පවතින්නෙත් නෑ. එනම් මනුස්සෙ කියලා ජීවිත ස්වරූපය මනුස්ව පැවැත්මක් පවටන්ඩ මූලික වෙලාති එන්නේ ශරීරය කය කියලා කියන්නේ මේ ශරීරියට. ආය ගතා සතිය කියන්න එතකොට ශරීරයට ගිය සිහිය ශරීරයක්ක බැඳනු සතිය මෙ දිහරට තමයි තේරුම් ගන්නඩ වෙන්නේ ග මේ ශරීරය කියන එක සිංහල වචනයක් විදිට අපි භාවිතා කරාට එදා කාල මේ ශරීරයට කියපු දේ කය එන කායගතා සතිය කියලා පාලියෙන් කියන්නේ එයාකාරය. එහෙමනම් දැන් මේ ශරීරයක් නැතුව් මනුත්සත්තේ පුද්ජලෙක් නෑ. සංසාර්ගතවෝ මේ මේ විදිහට ශරීර නැතුව වනත් මේ විදිහට දෙතිස්කුණ පෝලින්ක් පවතින් නැතිසරීර සාහිත සත්‍යය ඉන්න. නමුත් මනුස්සය එහෙමනිවී. දැන් අධ්‍යාත්මික ලෝකයේ මේ මනුස ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකය. නැතුවම් බැරි සාදකය. ඇත්නම් මනුසයා මැරුණ කියන්න තැනට මරණයට පත්වනා කියන තැනට තීන්දුවක් තීරණයක් ගණ්ඩ පුළුවන් හැකිව ලැබිල තියෙන්නේ අධ්‍යාත්මික ලෝකයේ එෙම තීන්දුවක් ගන්න මනුයා හුසුම ගන්න ඇත්නම් ආස්වාස පාස්වාසය නැත්නම් හුස්ම ගැනීම හෝ හෙළීම නොමැතිනම් එඒ මනුස්සයාගේ ජීවිතය අවසා වර්තමානයේ බෞුතිකත්වය වඩ ජීවිතය මරණය සම්බන්ධව ජීවිතය අවසානය වෙනවෙන තීන්දු අරගෙන ගණ්ඩ පුළුවන් නමු බුදුහාන්දුරගේ ධර්මයේදී මනුස්ස සරීරයේ අවසානය හුස්ම ගැනීමේ අවසානය හුස්ම හෙලන කුස්ම ගන්නේ එක නැති තැන මනුස්්‍යය මැරෙනු තමයි ධර්මාණකෝල අර්ථය මේක අධ්‍යාත්මික ලෝකයේ හම දාම් පිළිගන්නේ සත්‍ය තොත්වය වර්තමානයේ බෞතිකත්වය උඩ විධතියගල් ගණ්ඩ පුළුවන් කෙනකට මේ පැටලෙන්ඩක් පුළුවන්දැන් නවීන විද්‍යටානුව සමහර මනුස්්‍යයන්ගේ ශරීර කොටස් තවත් ශරී මනුස්ෂ්‍යයන්ගේ තවත් මනුස්්‍යයන්ගේ ශරීර කොටස්වොල්ට බද්ධ කරලා ඒ සරීර කොටස ඒ දෙවනි මනුස්්‍යයා ජීවත්වෙන කාලයේ තුළම පවත්තගනයන්න පුළුවන් දැන් වකු බඩුවෙන්න්න පුළුවන් දැන් මොලේ පවහම කරනවා එම කරා කියලා ඒ දෙවට තත්වේ බද්ධ කරපු ශරීර කොටස අයිති දැන් පුද්ගලයාගේ ඒ පුද්ජලයාගේ මානසික තත්ත්ේ ඒ පුද්ජලයාගේ අධ්‍යාත්මිකයවේ නස් වෙලානෑ එකන ජීවතුන් අතර ඉන්නේ බ් ශරීර කොටස බද්ධ කර ගත්ත පුද්ගලය යා මරණයා යගේ ජීවිතය අවසායවෙන්නේ යාගේ හුස්ම හෙලීම තුළයි එක නිසා මේ ශරීර කොටස නෙවෙේ වැදගත් එහෙමන ශරීර කොටස්ොලින් නෙවෙයි මේ තමන්ගේ ජීවිතය සම්බන්ධව තීන්ද අධ්‍යාත්මික ලෝකයේ ගන්නේ හුස්ම වැටීම හෙළීම සම්බන්ධ එ තමන්ගේ මරණය තමන්ගේ ජීවිතයේ අවසාානය උස්ම නැවතින දවසට නමතින. එනම් ශරීරය සම්බන්ධව අත්‍යවශ්‍ය කාරණය ආශවාසයයි පාස්වාසයයි. එකක සරීර කොටස් වොලින් දෙදිස් කුණපොලින් සමහර කොටස් නැති වඋුණත් මිනිසු ජීවත්වයෙන්. ඒවගේ තමහර කොටස් අනුන්ට දන්දීලක් ජීවත්වෙනවා ශරීර කොටසත් දන්දුන්න කියලා තව පුද්ගලයකුට බද්ධ කරා කියලා ඒ බද්ධකිරීමට භාජනය වෙච්චේ ඒ බද්ධ කරගන්න දැනටවන් ජීවත්වන සත්්‍යයාගේ මානසික තත්ත්වය වෙනස් වෙන්නේ එයා එයා වෙනවා පුද්ගලි එන අධ්‍යාත්මික භාවයට නදා පවතින්න මේ සත්ව පුද්ගල භාාවයයි සත්ව පුද්ජලු භාවය පවතිල බෞතිකත්යයක් නෙමේ නිසා බොෝවිට වර්තමාන මිනිස්සු වර්තමාන සමාජය තමන්ගේ බහුතික දැනුමවුඩ මේ අධ්‍යාත්මික පිළිගැනීම අධ්‍යාත්මිකව තමන්ගේ කෞුද කියන්න අර්ථය සත්වපුද්ජල භහාවේ තියන අර්ථය විකෘත්ති වෙලාය. එන්නේ දැනුමත් තමන් නොමගේ යාන දැනුමත් අහක් කරගන මේ අධ්‍යාත්මික ලෝකයේ භාවිතා කරපු ආකාරය මයි බුදුහමුදුරුද් දේශනා කරන්නේ සංසාර්ගත මනුස්සේ ජීවත් එෙන්ට අත්තේ අවශ්‍යකාරණයේ ආශවාත පාශවාසය. ආශවාස පාස්වාසේෂ නැති තැන එ ඒ පුද්ගලෑයේ මනුසයා මරණයට පත්වෙන. ඒ ජීවිතය අවසාන වෙන. එමනතු අනිත් චරීයට කොටසක් වැඩකරා කියලා අනිකොටසක පණ තිබුණා කියලා අනිකොටසක ක්‍රියාකාරී වනා කියලා ඒ පුද්ගල භහාවයට ඒ සත්වස්වරූපයට පැවැත්මක් තියෙනවා කියලා ධර්මය සලකන්නේ. ඒක තමන්ටත් ටිකක් තමන් ගැනමත ේරුම් ගැනීමෙන් බිසඳගන්න පුළුවන් ප්‍රශ්නය. ඩැන් මෙතන වැදගත්වෙන්නේ බුදුහදුරු පෙන්න්න නොහහිමනම්. චරීරයක් පවතීන්ට අධ්‍යවශ්‍ය කාරණය ආශ්වාස පාශ්වාසය නම් මේ ආශ්වාස පාශ්වාසය සම්බන්ධ කරගනත් කායගතා සතිය දියුණු කරන්න පුළුවන් කියෙන. මේ ආශ්වාස පාශවාස සම්බන්ධ කරගන අතීත මිනිස්සු අධ්‍යාත්මික ලෝකයේ බුදුහාමුදුරුව පහළවෙෙන්ඩ පෙරසිට අධ්‍යාත්මික පුහුණු ලබලතින්. අධ්‍යාත්මික පුහුණුවකදී අත්‍යවශ්‍යදයේ තමයි සංකල්පන අකුසලය ඉවත්වීම හා සංකල්පනාවල කාමය කියන ධර්මතාවය ඉවත්වීම තැ අකුසලී ඉවත්වන තැන කාමය ඉවත්වන තැන පොදුලක්ෂණය තමයි සංකල්පනාවල කාමයයි අකුසලයයි දෙකම නැත්නම් ඒ සංකල්පනාවල ඇලීම් ගැටීෙන් කියන ස්වභාවය තියන් බ එමනම් සංකල්පනාවල ඇලින් ගැටීම් කියන සවභාවය තියෙන්නේ හැම විටම අකුශලය හා කාමිය තියෙන තැන් වලිතර. කාමයකයෙන් ධර්මතාවේ කාමලෝකයට ආවේනික වෙච්චිය කාමාවචර සත්‍යය නිර්මාණය කරන කාමාවචර සත්‍යයන්ගේ සිතුම් පැතුන් සකසන ධර්මතාවයට කියනො කාමී. කාමය තුළ තමයි අපසලි තියෙන්නේ. ආමයි අකුසලයයි දෙකම නැති තැන සංකල්පනාවල අහිමි වෙනවා අභිද්්‍යා දෝමනස්ස. අභිද්්‍යා දෝමනස්ව ගැන සකල්ප පාලි වචනයෙන් කියන සංකල්පනා වර්ග දෙක. සිංහලට ගත්තම් මේ එක ඇලීම් ගැටි. එහමනම් අභිද්‍යා දෝමනස්ව දෙක අහක් කරගන්්ඩ ජයටපච්චර ගණ්ඩ සංකම්පණාවලින් තාවකාලිකෝ හෝ යට පච්චර ගණ්ඩ ඇත් අතීතය ඉඳලා මේ අධ්‍යාත්මික ගුරුකුල ඒ පුහුණුව සිදුකරණ මනුස්සයාගේ. එක අධ්‍යාත්මික පුහුණුව සිදුකරන මනුස්්‍යයාගේ ආශවාස පාශ්‍රසය කියන ධර්මතා දෙක භාවිතා කරලා තියෙන්. ඒ ආලාර කාලා ද්ධ රාම් පුත්‍ර වගේ ඒ බෝධි සත්්‍යයන්ගේ ගුරුවෝරුත් මේ දේවල් භාවිතා කරන්න ඇති. එ එදවල් භාවිතා කරන්න ඇති කියන එකට හේතුව ඒ පරම්පරාවලින් පවතින ඒ ආභාසෝලින් අද අධ්‍යාත්මික ලෝකයේ පුහුණුව ලබන පුහුණුව ලබබ්පු යෝගින් ඉන්නවා ඒ යෝගීෙන් ණ යාමය කියල භාවිතා කරන්න වේ ආශවාස පස්වාසය. එමනම් මේ ආශවාස පාස්වාසයේ සම්බන්ධුව අධ්‍යාත්මික පුහුණු පටන්ගත්ය කවදද කියලා මේ මනුස ඉතිහාසය කාටව හොයඩගයි එච්චර ඈත අතීතියට යන. කොහමාර අධ්‍යාත්මික ලෝකයේ හකුසලේ වච්චරඩ කාමී වච්චරන්න වැඩිපුුරම භාවිතා කරලා තියෙන කමටහනාකු එකන්නේ කමටහන කියනව භහාවනාවට ගන්නේ අවස්ථාව භාවනා කිරීමට එදා ගන්නා ධර්මතාවේ. එතකොට අකුසලී වච්චරන්ඩ මේ ආශවාස පාශවාසය අනාති මච්කාලයක ඉඳල මනුත්සේ භාවිතා කරල තියෙනවා මේට ආගම් බේදයක් නෑ විර්්ධාගංගොල විධ ආකාරයෙන්ක භාවිතා කරලා තියවා දැ බුදහාමුදුරුවොත් බුද්ධත්වයෙන් පස්සේ ශ්‍රෝකයන්ට සංසාර විමුක්තිය ලබා ගණ්ඩත් මේ ආශවාස පාශවාසයේ භාවිතා කරන්න පුළුවන් කියන එක ඒ ත්‍රිපිටගේ තියෙන හුඟා සූත්‍රල පැහැදිලි කළදී. හැබැයි මතරතියාගන්න්ඩ ඕනේ මේවා භාවිතා කිරීම හැමෝටම් පුළුවන්ද හැමෝටම උපදෙස පිළිපදන්ට කිව් අද බුදුහාමුදුරුවෝ විදිහ දේවල් ශ්‍රාවකයා දැනුවත් වෙලා තියෙන්නු. තැන් අපිට එක නිසා මේ ආනාපාන සතියල් කියල මේ භාවනා ක්‍රමයට කියනවා ආනාපාන සති භාවනාව මේ සම්බන්ධව කායගතර සති සත්‍රේත් එවගේ සම්බන්ධව සතිපට්ටාන සූත්‍රයේ කයනු පස්්චනාවත් තියන පැහැදිලිකිරීම් දෙකම එක හා සමාන ඒ කාය ගතා සති සූත්‍රයේදීත් පහැදිලි කරන ආකාරයටමයි ආනාපාන සති භාවනාව මහා සතිපට්ටාන සූත්‍රයක යනු ප්‍රශසනාවේ පළමුෝ පැහැදිලි කරහි. දැන් මේ කාය ගතා සතියගෙන කය සම්බන්ධ වෙච්චි සරීරය සම්බන්ධ වෙච්චි සිහිය සති කියන පුසල් පාක්ෂික එක යන්නේ සතිය තියෙන තැන අභිද්්‍යා දෝමනස්සව තියෙන්න්න බෑ ඒ සතිය ගෙන චෛතසික වරූපය කුසල් පාක්ෂිකයි සද්ධ සතතිය හිරී ඔත්ත අපපා අදී වශයතව කුසල් පාක්ෂක චෛතසික අප ධර්මයදී ඉගෙන ගන්න. එනත් සතිය තියෙන තැන අභිද්්‍යා දෝමනස්ව දෙක තියට බෑ ද සතිය අන්තර්ගත වෙන්නේ කුසල සංකල්පනාවලයි. අවිද්‍යා දෝමනස්්‍ර දෙකන්තර්ගත වෙන්නේ අකුසල සංකල්පනාවලයි. එහමනම් මේ ආශවාස පාශවාසය ඉස්පාර්ශය සාරීරිකව හඳුනගණ්ඩ පුළුවන් මනුත්සේට. තමන් හොස්සමගන්නේ අවස්ථාව තමන්ගේ ආශවාසය සමන්ගේ පාශවාසය නාසියෙන් ඇතුල් වෙන ආශසාසය පෙනහළු කරා යනවා කියලා හැමුවම බෞතිකෝ දන්න. මේ උස්මගන්නේ වාතේ ටික පරිසරයේ තියන වාතය තමන්ගේ ශරීරයෙන් රජුවම පෙනහළු කරා යනවා. ගොට නාසයෙන් ඇතුල්ලෙලා ඒ පෙනහළු කරා ගමන් කරන මාර්ගයක්ය. මේ මාර්ග පවා මේ පිින්වතුන් දන්න. එවගේම පෙනහළුවලින් නැවත පිටවෙන වාතය ය නාසය කරා ඇවිදින් පරිසරයට මුදාහරින. මේක තමයි ආශ්වාස පාශවාසය. මේ ආශ්වාස පාස්වාසය කියන වචනදික මේ දෙක මාරු කරලත් තියෙන සමාර විට ගුරු කුළෝල්. එව ගැටලුවක් නෙවී. මොකද ආශ්වාසය එතකොට අපි ඉතිසිලි සැලකුවෝත් නාසයෙන් ඇතුල් කරන ඇතුළු කරගන්නාව වාතය පෙනහළු කරා ගමන් කිරීම ආශවාසය කියල ගත්තල් පාශවාසය වෙන්නේ පෙනහළු වොලින් ඉවච්චරණ වාතය නැවත පරිසරයට මුදාහරින්න කොටසයි. එහම නන් දැන් සැබැවිම්ම මේ ආශවාසය ගවාතය තියෙන්නේ තමන්ට අයිතිවෝ නෙම තමන්ග දෙයක් නෙවෙේ පුද්ගල වටිනාකමක් නෑකට ඒව තියෙන්නේ වායිගෝලී. මේ බයිගෝලයේ තියන වාර්ය කායික ක්‍රියාවක කය තුළ සිදුවෙන සංකෝචන සරයක් අනුව ප්‍රසාරණ ස්වරූපයක් අනුවම ශරිරය අභ්‍යන්තරයේ සිදුවෙන සංකෝජනය හා ප්‍රසරණ ස්වරූපයක් අනුව තමයි පරිසරයේ තියන වාතය නාසය දිගේ පෙනහළු කරා යන්නේ ඒවගේ පෙනහළ වලින් නිවත්වන වාතය නැවත පරිසරයට නාරහා එලියට එ මේක පවරුව හිතල කරන දෙයක්න්නේ ත විදදින වගේ කෑමකනොව වගේ වතරුබනොෝ වගේ දෙයක් නෙවෙේ මේක ස්වභාවික සංසිද්ධයක් විදිහටයේ සිදුවෙන්. ස්වභාවික සංසිද්ධයක් යන එක විරපායනෝ ගඟ ගලනොව වගේ ස්වභාවික සංසිද්ධයක්ක් මොකදද ආශවාසය හා පාශවාසය පැවැත්ව. එක පුද්ගලයකුට අයිති දෙයක් නෙවේ පුද්ගලයක් කරන දෙයක් නෙව නමු මේ ආශවාස පාශවාසයෙන් නිසාෙන් ශරීරයක් පවතිනවා ශරීරය අයිති පුද්ගලයක් වන්න එන මෙතන ඉඳලා ශරීරයේ අයිති පුද්ජලභාවය එතකට ආශවාස පාශවාසයෙන් නිසාවෙන් වැරදිී චීන්දුවට ගිහිල් ලතිනවා මුලාවකට පත්වෙනවා මම ජීවත්තෙන මම ජීවත්තය නවා කියන එක මම වැඩකරන ම දක්ෂේ. මේ කායික ක්‍රියාකාරකම් කරන්න පුළුවන් හැකියාව ලැබුණි තමන්ට තමඟ දක්ෂතාවය කොච්චර තිබුණ පොඩක් නෑ. ස්වභාවික සංසිද්ධයක් වන ආශවාස පාශශවාසය තිබුණු පමණයි මේ කායික ක්‍රියා පවති. උදාාරණයක් විදිහට දැමේ පින්වතුන් මේ වෙලාවෙ කරන ක්‍රියාවක් තමයි ඉඳගන බණහනික. මේ ඉන්දගන බණහාඩ ඉඳගන්න ඉන්න කයි. තමගේ ශරීරය තමයි ඉඳගණ්ඩ උදව් වෙලාති. දකට ඉඳගඩ ඉඳීම කායික ක්‍රියාවක්. මේ වාඩිවෙලා ඉදීමය නැමැති කායක ක්‍රියාව සිදුකරඩ උදව් වෙලා තියෙන්නේ ආශසාස පස්සාශය. ග ආශවාස පාශවාසය නැත්නම් ඉඳගන්්ඩ පුද්ගලිය ඉතුරු වෙලා නෑ මලකුණක් පමණ ඉතුර වෙලාදී. එවගේම ඇවිදින පුද්ගලය බිහිවෙන්ඩ එතෙන්දිත් උදව් වෙලා තියෙන්නේ ආශ්වාස පාශවාසය මනුසයගේ ඇවිටීමක් කලනයක් ගමන් කිරීමක් හුස්ම වැටීම තුළමත්ති පවතින්දේ ආශවාස පාස්ශවාසයෙන් නැති තැන ඇවිදීමක් නෑ මළකුණකට ඇවිදිටුවෑ. මළකුණුකට ඉඳගන රියම එහෙම්ම පවතිඉඩ පුළුවන්ටික කාලය. මලකුණකට ඇවි ඉන්න බෑ මළකුණකට කවද වැඩක් කරන්න බෑ හන්දින මණ් බෑ කායික ක්‍රියාපවත් අන්න බෑ වාටසි ක්‍රියා පවත් අන්ඩ බෑ එනම ආසාද පශසවත්සය නැතුුණම අපේ කාගක ක්‍රියාසිල් අවහෝසි වෙනවා වාටසි ක්‍රියාසිල් අහස වෙන නමුත් ආස්ථාස පාස්ථාසය ස්වභාවික සංසිද්ධිය තමන්ට පාලනය කරගන ග සම්පූර්ණයෙන් ගෙනියන්න පුළුවන් දෙයක් නෙවී. තාවකාලිකෝ බෞතිකත්වය දියුණු කරලා තාවකාලෙකෝ හුස්ම වැටිනේ අන්තස උත්ත්‍රාතල තියන්න පුළුව නමුත් ඒවා තුළින් මනුස්්‍ය සංහතියේ මනුස්ස ජීවිතකාලිය අසාමාන්‍යය ලෙස වැඩි කරන්න බෑ පවත්තන්න බෑ. ඒ වතාව කාලික විසුඳුම් පමණ. එක නිසා මේවා දැනත්ය අධ්‍යාත්මක ආචාරවරු ආශවාස පස්සවාසේ කායි සංස්කාරය කියන නංකරලතිීම කයේ මොනහරි සැකැස්මක් වෙනවද කයෙන් කුසල් කිරීමට හෝ කයෙන් අකසල් කිරීමට හෝ කයේ පැවැත්මට හෝ කායිග පුද්ගලභාවයක් නිර්මාණය කිරීමට උදවෙන සංස්කාරය සකස් කිරීම මූලික සකස් කිරීම ආශ්වාස පාස වචය. දැ මෙන්න මේ ආශ්වාස පාස්වාසය සම්බන්ධ කරගන බෝදෂත්වය පහළවැඩ කලින් බුදුහාමුදුරු පහළෙන්ඩ කලින්. මේ මනුස්ස ලෝකයේ ඕන තරම් මනුස්සයෝ තමන්ගේ සන්තානගතඒගේ යෙ එත මන්ගේ චිත්ත පරම්පරාවල ඇතිවෙන සංකල්පනාවල ඇතිවෙන. අභද්්‍යා දෝමනස්ස කියන අකුසල් සංකල්පනා දෙක යට පච්චරන්ඩ පුුණුව ලබල තියෙන ඒ පුහුණුවම තමයි බුදුහාමුදුරුව අර අභි්‍යාදෝමනස්ස යටපච්චරණ වෙනුවට අභ්‍යාදෝමනස්ස පු මුලින් යටපච්චරලා ඒ යටපත් වෙන අවිද්‍යාදෝමනස්ස හරහා තියෙන නැවත අවිද්‍යාදෝමනස හටගන්ඩ පුළුවන් අකුසල් මුල් විනාස කරන්ඩ යොදාගන තිය එමම් ඒ මේ කායගත්තා සති සූත්‍රය තුළත්ඒවගේ මේ ක්‍රමය සතිපට්ටාන සූත්‍රය තුළත් බුදුහාන්දුරුවු පැහැදිලි කරනු. මේෙදත් කරන්න තියෙන්නේ මුලින්ම කායික ක්‍රියා සම්පූර්ණ නවත් අන්ඩවන මේ භාවන කමීතිී. ඊට කලින් වාචසික ක්‍රියා නවත් අන්ඩෝ මකද මේ ආශ්වාස පාශ්ශාසය මත්‍ර මයි නිසුන්ට කතා කරන්න පුළුවන් හුස්මගන්න නැති මනුස්සෙකුට කතාවක් නෑ කුසල් පාක්සික හෝ අකුසල්පාක්සික කායි වාචසි්‍රියානෑ ඒවාගේම හුස්මගන්න නැති මනුස්සයකුට කායික ක්‍රියානෑ දැම් මේ හානාපාන සති භාවනාව මගින් කායිගතා සතිය දියුණු කරන්නඩත් අ පැරණී අධ්‍යාත්මක ලෝකයේ අය පහුණ වුණ වගේ මුලින් මේ ශ්‍රාවකයා සියලුම වාචසික ක්‍රියානාවත් අන්ඩ ඕන. ත වාචසික ක්‍රියාවලට අව්‍ය කරන හස් ගැනීම් හුස්මහෙලීම් ටිකක්යාගේ අවුම වෙනවා. එක කියන්නේ කතා කරනකොට අපි දන්නැතුවට අපිට ආශසාස පාසය හුස්ම ගණ්ඩ ඕන හ තා ප්‍රමාණයි හුස්ම හෙලන වාතාශ්‍ර ප්‍රමාණයයි වැඩි කතා කරන විට කතා කරන්න නැතුව වචනකතා නොකර ඉන්නකොට තමන් දැනගත්තන්න තමන් හුස්මගන්න වායු ප්‍රමාණය අඩුවක්ති. එවගේම දැන් කය නිශ්චලෝ තියෙනකොට වාඩිවෙලා ඉන්නකොට ආසාස පාස්සාසය භාවිතා කන්න එකන්නේ හුස්මගන්න වා ප්‍රමාණය අඩු මේවා මිනිස්සුන්ට නිකම් අවබෝධලලා තියෙන නැතුව මේ පරේශනා ගාරල විද්‍යාගාරවලු හයාගණඩ ඕන්න මිනිස්සුම ආවේනිකෝ තමන් දන්න දේවල්න්නේ. දැ උදා ලේසිය මෙ දැනගණ්ඩ පුළුවන් දැ ආශවාසය හරහා වායගෝලයෙන් ගන්නේ අම්ලකර ඔක්සිජන් කියන වායුව තට ඔක්සිජන් පතිසත යත්තියන සම්පූර්ණ වවායගෝලයේ ඔක්සිජන් කියන වායු තරන්නිිමේතිී අපිට අපේ පැත්මට උමනා වෙලා තින ඔක්සින් මනුෂ්‍ය පවැත්මට ගොමනා වෙලා තියන ඔක්සිජන් එතකට මේ සෝ භාවික පරිසරයේ ඉන්දයාාව වගේ විශාල ප්‍රදේශෝල ලංකාවවා දකින්න නැති වුණට ඉන්දියාවේ අඳුවර ප්‍රදේශවලට අන්නයන්ඩ ඔක්ෂසිජන් ප්‍රතිසති අඩුවෙන්. එහෙමනම් ඒ ඇැන්වල එවැෑ ගමන් කරන මිනිසු ඉබෙහෙම තතාවන් නවර්තල ගමන් කරන්න කැමති කද අර ආශවාස පාශවාසයන ත හුසුම ගණන්්ඩ අවශ්‍ය කන්න ඔක්ෂියොන් අඩු හින්දාවාාචසිරු ක්‍රියාපලත්වීම හානිදායක. ඉතින් මේවා නැතු මේ විද්‍යාගාරවලය ගැ ගැන මේවා කවුරුහරි හෝයලා පොතකට ලියපු අනෙමෙයි මනුසල් සංහතිය තුළ මනුසයාම ජීවත්වෙනකොට දෛනිකව හඳුනාගත්තේවා. ඒ ඒ විදිහට අවබෝධයෙන් මනුස්සේෙක් මේ ආශ්වාස පාස්වාසය හඳුනාගෙන ඉන්නවන මේ සියලු භාවනා කරන්න ලේසි. නමුත් මේ පෙන්වතුන්ට එහෙම හැකිියාවක්නෑ ලැබිත් නෑ පොතක තියෙන දෙයක් විතරයි දන්නේ. තමන් ගැන දන්නේ නෑ. තමන්ගේ පැවැත්ම ගැන දන්නේ තමන්ගේ පැවැත්ම ගැන දන්නේ අනුකරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදියට. දැ මෙවැනි සමාජයකට එතවට මේ අධ්‍යාත්මික පුහුණු බහොම අපහස පුහුණ වෙන. නමුත් ඉන්දියන් සමාජයේදා මේවා ප්‍රායෝගිකෝයගොල්ලන්ට තමනු තේරුම් අර්ගෙන හිටහින්ද. තමන්ගේ ආශවාස පාසාසේ තියන හුස්ම ගැනීමේ හුස්මලීමේ අපහසුතා කායිකෝ පහසුතා කායිකෝ අපහසුතා මෙ තමන් අධ්‍ය කල තිබෙන හින්දා ඒ භාවනා කරන්නට ලේසි. දැන් ඒ අනුව අපිට වචචන කතා නොකර ඉන්න පොට එහෙන හුස්මගන්න අශ්‍යකරන්න හුස්ම ප්‍රමාණය අඩුවට. ඒවගේම කායිග ක්‍රියාත් නැත්තුවම් මේ දේ අඩුවෙන. එහෙමනම් දැන් කායිග ප්‍රතිචාර වාචිසික ප්‍රතිචාර නැතුව මේ භාවනාවව සිදුකිරීමට බුදුහාමුදුරොත් උපදස් දෙනු. කිසිම කායක ක්‍රියාවක් මේ භාවන ක්‍රමය හිදී භාවිතා කරන්න බෑ. කිසිම වාචිසිර ක්‍රියාවක් භාවිතා කරන්න බෑ. ඒවගේම බුදුහාමුදුරු පෙන්න්න නවා දී විශේෂ දෙයක් මේ ආශසාස පාශශසය ගැන අවධානයෙන් ඉඳලා මේ අභිද්‍යා දවමනා ස හක් වෙන වනම් මනුස්සේගේ එක ගැන අකුසල ධර්ම කාමය ගෙන්දේ යටපත් වෙන ඕන මේක්‍ර මේ දී ඒ මනුස්සයට ශරීරය තිිකටික අතුරු දහමෙන ශාරීරික දැනුම අවසාටය ගැන හීනවෙනෝ ඇ මුළු සරීරයක් දැනෙනවාට වැඩිය ශරීරය කොටසත් දැනෙන තැන හුස්ම ගන්නේ ගන්න ප්‍රමාණයාඩු. මෙම තමන්ගය දෙතිස්කුණප කිලෝ ගානගින් නිර්මාණය වෙච්චී ශරීරය ආසාස පාසාාස ගැන අවධානයෙන් ඉඳලා අකුසලේ ඉවත් එට ඉවත් එෙන්ට මේක කුඩා වෙන. දැනුම කුඩා වවා. මෙ දැනම කුඩාාවඩ වෙන්ඩ ඒ ශරීරේතකොට ශරීරයේ බර ශරීරයේ සමවර්තාවය ගුරුත්වාකර්ශනයට අනුගතව හැසිරස රූපකට පත්වෙන මේ ගුරුත්තාකර්සනයට අයිති වෙන්ඩ දැන් අපිට කවදවල් ලීකොටයක් අරගන එක පොළොවෙේ කෙලිම් කරලා කෙලිම්ම තිබ්බොත් වැටෙන් නැතුතියි කවරහරගෙනෙක් ඒ ලීකොටය පොඩ්ඩක් හැඩ කරලා අල්ලගන ඉඳලා තැහරිය පොලොට වැට. එම නම් මේ ශරීරයත් ඔය විදිහමයි. ශරීරය තමන්ට තේරන තැන ගුරුත්තාකාර්තනයට විරුද්ධ වඩ පුළුවන් හැකි අවතිය. චරීරය තේරෙන් නැති තැන ගුරත්තාකර්තනයට විරුද්ධ වඩ බෑ. මාන්ත්‍රපේශෙන් වැඩ කරන්නේ. එක නිසාාවෙන් මේ භාවනාවට මේ උගක්පයට ලංකාවයා අයට වානපාන ා සතති භාවනාව අසාර්ථක වෙන්නේ මෙන්න මේ තත්වයට එ භාවනාව දියුණුුවෙන්ඩ දුවඩ එ භාවනා දියුණුව ෝ කියන්නන්නේ අකුසල සංකල්පන අඩුව නෝගිනක අකුස සංකල්පනනා අඩිුවවෙෙන්ඩ අඩුුවෙන්ඩ තමන්ගේම චාරීරය ගුරුත්තාකර්ශනයට විතරක් අයිති වෙනවාගේක් එකඇන්න තමන්ට පාලනය කරගන්නට බැරුව ඇන්ඩෝ තමන් පාලනය කරන ශරීරයක් තියෙන තැන එත ඔය ආනාපාන සති භහනාව දියුණු වෙන තැනක් නෙමේ ශරීරය තේරෙන් නැතිවෙනක ටිග ටිගමක එක පාරට නෙමේ ඉතින් අවසානයේ දැන් එහම ගුරුත්තා කාර්සනය යටතේ අර ඇල කරලා තියෙන ලියක් මියට වැට නෝගේ සරීටි කඩ නොනතන භාවනා කරන්නගම් බෙල්ල කඩා වැටනවා ඉස්සරට නැවෙනවා පිටිපල්සන නැමෙනවා නිදිකිරා වැටෙනවා. මේ ඔක්කොම තියෙන්නේ. මෙම භාවනාවේ ගුණ නිවරදි ලෙස ඉරියව්වක් පවත්තන්නතිව භාවනා කර්ඩය මේ ලැබෙන වීපාක්. එ නිසාව මේ භාවනාව හැමෝටම කරන්ඩබෑ හරියට ඉරිියව්වක්ක පුරුදු වෙලාතිෙන්ට ඕනේ කාර ගුරුත්තාකර්සනයට ඔරොත්තු දෙන්න. නින්දරිියත් කඩා වැටෙන් නැතිවිදියේ සාරීරික ඉරිියව්වක් ඕනෙමකට. අද වර්තමානයේ යෝගීන් ගත්තාත් ඉන්දියාවේ ඉන්න නිකුත් හාගංවල ාණයාමය කියල කරන්න එත්ම ආසස පස්වාස භාවනාවක් ඒ ගොල් ක්‍රමය සමත ක්‍රමය බුදුහාමුදුරුව මේ දෙන්න විපස්සන භාවනාව. එතකට බුදුහාමුදුරුවෝ දෙන භාවනාව කරන්නට අර ගොලො කරන භාවනාවටත් මූලාශ්‍රේකමයි. මුලින් හැසිරෙන්ඩඕන ආකාරයකමයි. ඒගොල්ලෝ භභාවනාවක් කරන්න පෙර අවුරුදු ගාන මේ ඉරියගුව පුෘදු කනු. තමන්ත ශරීය තේරයෙන් නති තැනක. ොට රවෙ ඇතුව ෙල්ල කඩා වැටෙන් නැතුව නී දෙයන්න නැතුව ඉන්න පුළුවන් ඉරිියව්ව පුරුදු කිරීම අවුරුදු ගානක් කරන. එහෙම කරලතමයි භාවනා කරන්න පටග. ප්‍රාණයාමය ගන භාවන ආනාපාන සති භාවනාවේ ගුල කරන්න යන්න එතිෙහම. නමුත් මේ එහෙම කරන භාවනාවක් මේ ලංකාවයාය දකින්න නෑ ගෙහැකි කරන්න පටන් ගන්න. පොඩ බැරිවෙනකොට තැ එමනම් බුදුහාදුරුදීපපු උපදෙස බලමු මේකදී බුදුහාමුදුර දීලා තියෙන්නේ මෙන්න මේ වගේ මේ ආනාපාන සති භාවනාව ගැන ශ්‍රිපිටගේ ඕනම සූත්‍රයක් ගත්ත ඒ සෑම සුූත්‍රයකම පැහදිලි කරලා තියෙන්නේ එකම පාටයක් ඉද බික්වේ බික්කූ රඥ ගතවවා රුක්කමූල ගතවා සුඥාගාර ගතවා නිසීදති පල්ලංකාන් ආභු ජිත්වා උජුම්කායම් පනිදාය. පරිමුකන් සතින් උප්පටට පෙත්තා. මෙන්න මේ වාකෙටිකෙන් බුදුහාන්තරුව මේ සියල උපදෙසි ලබාදීලදී. මේ භාවනාව කරන්න සුදු ස ස්ථාන තිනවා. ස්ථාන තුනක් අරං්ඥගතවා රෘකමූලගතෝවා සුන්ඥාගාරගතවා. ඒ එනමක සමාජයේ ජනාකීරණ තැන කරන්න තැනක් නෙමේ තව විශාල පිරිසක් ඉන්න තැන කර සුදුසු භාවනාවක් නෙමී අරං්‍ය ගතවා කියන්නේ අරං්්‍ය කියන්නේ දැන් මනුස්සවාසයක් නැති කැලෑ ඇත දේශ. එතකොට වනක හය කැලේක මේ භභාවනා කරන්න සුදුසු. ඒවාගේ උයන්න කනම් ගහක් මුල්ල මේ භාවනාව කරන්න සදුසුේ තනියෙන් වාසයකිරීමක් අවශ්‍යයමි. සු්ඥාගාරගත වවඒ සුනඥාර ගයන්නේ ගියක් දොරක් වුණට කමන්න හැබැයි වෙන කවුරුවන් නැති තැනක මේ ගාරම්භ වෙන්ටු. තමන් විතරක් ඉන්න තැන කාරම් කරන්නු. එ මේ ස්ථානය සම්බන්ධට ස්ථාන තුනක් ගැන කියල ති ෙනවා මේ සක්ම භාවනාවටේ මෙහෙම අරංජගතවවා උක්කමූල ගැතවා සුංඥා ාරගතවවා කියන මුල් අත්‍යවශ්‍ය කාරණ ාවවක්කිදියට දීලනේ. ඒවා එක නිසාවෙන් තමයි අපි මේ සක්මන් භාවනාව පමණක් කරන්න කියන්නේ මේ මෙ මූලික සදුසකන් ිත්තියෙන් නොනඒ සුදුුකන් ඇැතු භාවනා කරලා දියුණු කරන්න බෑ. ඒ අධ්‍යාත්මික ඕනම ගුරුවරේ පැදිලින්න ක්‍රමයක් ඒවා කැන විශ්වාසය නැති අයට ිස්්චරහාට භාවනවා දියුණ කරන්නත් පහසුවෙන. එහමනම් බදුහාමුදුරෝත් දෙනවා මේ ආනාපාන සතිභාවනාව විපශසනාවක් දට වඩන්ඩ මුලින් සුදුශ්‍රෂ්ථාන තුන අරං්ඥ රොක්කමූල සු්ඥාධාර මේක විතරම් මදි මෙතැට ගියා කියල පවන පටන්ගත්තා කියලා සාර්ථකනය ඉට පස්ස තව අපෆේක්ෂා කරනවා බලාපව මේ උපද ශද්ධී ලතියෙනවා මෙන්න මේ කාත්තය අවශ්‍යයි නිශීධතිපල් ලංකා වාඩිවීමක් අවශච්‍යයි. මේ මනුස්්‍යයකුට ඉරියව පවත්තන්ඩ පුළුවන් හතරාකාරය ප්‍රධාන පෙළේ.ැ බණහාඩත් ඉඳර්ගන බනහැියකි. ඉඳගන්න කියනකට තමයි නිසිීද්ධ ති කියයන්නේ. පරිියංක වාඩිුවෙන්ඩන් පරිියංක කියලා ගැන්නේ අර අමුතු දෙ නෙේ නිසිදද දිපල්ලංකන්ගේ එක තේරුම්ම, ගුරුත්්තාකර්සණයට ඔරොත්තු දෙන්න ඉරියව්වක වාඩිුවෙන්්ඩෝ. නිකම්ම වාඩියුනාට අරියන්නේ. තැ කොන්ද නැමිලා වාඩියුනා කියලා මේ සාර්ථකනෑ ඇමට දගුස ලීවත් එනකොට තමන්ගේ වෙෙල්ල ඉස්සරහටනැමිලේ. ගුරුත්තාකර්සනයට ඔරොත්තු දෙන්නේ. බොහෝ විටවායසට යන මනුත්සයන්ට ගුරුත්තාකර්සනයට ඔරොත්තු දෙන විදිහට සරීරිය, සැකසිලාවත් නෑ සරීරයම ප්‍රභෘතියක් දිහට තියෙන්නේ වක් වෙච්චි සරීරයා එක මනුසත්වය හැටිය. එතකොට නිශීධති පල්ලංකාන් කියන්නේට වැැලපෙන්නේ. ඒවගේම ඒකට පුහුණ වෙලානෑ එ පුහුණු වෙච්චිය තරම එක කරන්නවුන්. ඒවගේම තින උජුම්කායම් ප කියල තව එක කය ඉර්ජුවෙන් නොනන්නේ කහය රර්ජු ැත්නං. හය කියලා කියන්න මේ කකුල් අත පයි නෙවේ ඉරුදුවෙන් ඕනෙ කොද තුනටෙන් උඩ ඔලුවෙන් පහලටික රජුවෙන්ඩුන් එහම නැත්නම් වෙන්නේ අර භාවනාව හර හාකුසල ඒවත් එනකොට ගුර පොළොවිවට තමම් බරවේ නොව ඇල වෙච්චි පත්ට. එතනි හාර භහාවනාවදදවුණු වෙන්නේ කාටවත්ක රන්නක් දෑ දැන් වන්නමකදදය ඒ මට ගිය හැටියක පැත්තකට ඇලවෙනවා ආය තමන් සිහි අඩු වෙලා ආරාකුසලේ ඇති වෙලා සංකල්පී ආයකයයකිලින්කරල ආයිටිකක් කියලා න කොට අ අකුසලීවත් වෙන මට්ටමට ගිය හැටිය ඇලවෙනවා ඔහ හොම කිපවතාක් වනාාම සාමාන්‍ය මනුස්ස සංහතියේ තියෙන හැමදාම භාවිතා කරපු අකුසලයක් වන තිීන මිද්ධිය කියන්නේ අකුසලේ ජයගන්න යන නිින්දියන් ඉඳ කියර පස සමාරු සමහර විට බෙල්ල ඇද වනාත් නින්ද යන්න පුළුවන්ඒ යන්නේ ඉස්සරහට නැවිලන් ඉින්ද යන්න පුළුවන් කඩා වැටිල. පිටිවසර නැමිලක් නීද යන්න පුළුවන්. නමුත් ඉස්සරහට නැවිලා තියෙනකොට කායගතා සතියම් තියන්න බෑ. බෙල්ල නැමිලා තියෙන්න්න වෙලාවක කායගතා සතිය තියෙන්න්න පුළු බෑ කායරතර තියෙන් නැති තැනක තියන්න අපසල් පක්සික තින විද්‍යය තියෙන්න්න පුළුව ීවර්ණනොලින් තුමනි නීවර්ණය තියෙන්ට පුුව ති මේකිට වලක්්ප ගණ්ඩ බුදුහාදුරු දෙන උප දෙෙස උජුම්කායම් පනිදාය පරිමුකන් සති උප්පටට පෙත්වා. මේ සාතතිය තියෙන්න්න සතිී තියන තැන බිලිකඩාවැටෙන්ට බෑ හොඳු නෙමෙන්ඩ බෑ මේකට අත්්‍යයවශ්‍ය දේතකොට භාවනාවනෙවෙයි ඉරියව්ුවට පුහුණුවීම. එමම් එහෙම පුහුණුවන් නැති අය බොරුවට මේ මකරා කියලා පාල යනවා විතර වැඩිච්චි භාවනාවන් නෑ අවසානයේ වැඩි ලතියෙන්න තියන මිද්්‍යියයි එක මතක්කර දැන් සක්මම් භාවනාවටහ මේ කොන්දේසි නෑ එකගේ යන උජුන්කායන් නිසේ්ධති පල්ලංකාං ජ ආදී දේවල් නෑ එක හින්දා එක නිසා වෙන් තමයි මේ අයට පහසුවෙන් කරන්න පුළුවන් භාවනාව වර්දි අඩුවෙන් කරන්න පුළුවන් භාවනාවක්කි දිියට සක්මම් භාවනාව පැහැදිලි කරලා දෙන්. දැ ඊට පස්සේ මේ සූත්‍රෝල දීල තියන බුදුහාන්දුරය උපදෙස මෙහෙමයි. උජුම් කායම් පනිදාය පරිමුකන් සතින් උපට පෙත්තා සෝ සතෝ අසදති සතෝ පසුත්ති. ඇැන් ඊට පස්සමේ ආශවාසයට පාශවාසයට අවධානය ද අශවාස පාශවාසේටකිවම් මේ ආශවාස පාස්වාසේක කිය එක ඇත්තටම ස්වභාවික සංචිද්ධිය එක අයිතිකාරය නෑ වයිගෝලයට අයිති වාතය නාසය හරහා පෙනහල් කරා යනවා ශරීර අභ්‍යන්තරය තියන ප්‍රශාරණයක් අනු ඒවගේම ශරීර අභ්‍යන්තරයේ සිදුවන සංකෝජනයක් අනුව අභ්‍යන්තරයත් වෙන හළුව තියන වාතය එළියට යනවා මේක හුලඟ හම්මනවා වගේ ඇ වාවිපීඩනය අඩු තැනට වැඩි තැන ඉඳළඟ වායුගමන් කරනවා වගේ ස්වභාවික සංසිද්ධිය මේ මේක නැතුව තමන්ට අයිති තමන්ගේ පුද්ගල ක්‍රියාකාරකමක් නෙම කවරුවක් කරලා දෙන එක පුත් නෙවෙයි. හැබැයි ප්‍රහ්ණයක්ත්වය න කවරුවක් කරල දුන් නැතුවට මේ දේ නැමතුනුවන් ඒ මනුසය මැර.ඒ හින්දායි ආය සංස්කාර කියන එක අශවාස පාස්වාතකිල් දළතී. ස්වභාවික සංසීදධයාකක ැ මනොහරි ක්‍රමයකින් එතකොට නවතින්ද පුළුවන් ක්‍රම ගොගන්නවත්තියෙන්න්න පුළුව. එක විදිහත් තමයි. ඇ මේ බලාපොත්තුවෙන්න්නේෙම නෝද ස්වභාවි පරිසරයේ තිය ඔක්සිජන් ලබා ගනීම ස්වභාවික පරිසරයේ වහතය තිබිලා ඔක්සිජන් ඇතු වනත් මනුසය මැර. ඒවගේම අපිහිතම ගොය පොඩි ලමයිහම මරණයට පත්වෙනවා ස්වභාවික පරිසරයේ තියනවාතය ඇතුල්ලෙන්නේ අපිට නාසියෙන් හෝමකේ තට කවුු හරි කෙනෙක්ගේ නාසය හෝ මුකය සම්පූ නොවහල දැන්මෝත් එතන මරණයට පත්තේ ඒ වෙන්නෙත් අරස්වභාගයට සංශී්ධය පවත්වන්ඩ භාධක ඇවිති එක හින්දා සාමානය මනුසය මරණ එක රටාවක් තමයි මරණයට පච්චරන්ද පුළුවන් ක්‍රමයක් තමයි නහය කට වහනු එහෙමන ඇත්නම් ඔක්සිියන් වාතය එ පෙනහළුවට හානියක් කරන ශරීර අභ්‍යන්තරයේ අව අවවලට හානි කරන විදියේ කුඩුුවර්ග මිනිස් කුඩ එකල ජාති සැරජාති වස විස ඇතුල් කරන්නත් පුළුවන් ඒ මුණක් මැරලයන් එකද ඕනු තරම් විසවායෝ ඇතුල්ලා මැරව ලෝකි මිනිස්සු තිරිසන් උත් එහෙම හැවයි විසවාය අතුල්ලලා අතින් නහය කට වහලා දෙව මැරන්නේ හුස්මගැනීමක් නැතිහින්ට සංසාරගත අවිකීය සත්තු මැරෙන්න සේත ලෝක සත්තු මැරෙන්නේ මැරෙන් කවුද්ද මේ සභාක සංසිද්ධියත් එ සංසාර පැත්ම කත්තගන යන්නේ මනුස්‍යය තිරිසන් සත්තු පමණයි ඉළඟට දැන් අපිහිතම මේ වාතයේ ගලාගෙන යන මාර්ගය බිඳුණු කැඩ්නෝත් විනාස්ස වුනුවන් ම ඔය විදිහට මේස්වභාවික සංසිද්ධිය සිදුවෙන්ටත්ව ඕ එකට සුදුසු පරිදියේ ශරීර කොට හෝ අවයව පිහිටිය නැත්නම් ඒවට හානිියවනොල් අනතුරුණො මරණයට පත්වෙන.ඒ ඒ ඒ ගැන දැනුවත්තෙන්ටන් ැ බුදුහාන්දුරු පෙන්නනවා අර හුස්ම ගැන අවධනේති අන්ඩ ඇ මේ හුස්ම ගැනවධාන තියනෙ කොහොමදක් කියෙන. මේ හුස්ම ගැන හිත නොවද හිතන්න ගියත් මේ සතිපට්ට කායගතා සතියක් පුරුදු වෙන්නේ. මේ අවධානයගන එක යොදන්න පුළුවන් දොරොට අප පිරිතිී නොහයා එකන සිතත් පහල වෙන්න මනුසේකුට තියෙනවා ආකාර හයා ඇහැට රූපයක් පේන තැන සිතක් ඇතිවීම. හනට සද්ධයක් ඇහීමෙනු සිතක් ඇතිෙන. දිට රසයක් දැනීමෙන් සිතක් ඇතිවෙනවා. නාශයට අගන්තසු දැනීමෙන් සිත ඇතිවෙනවා. මතගේ මනසට සිත් පහල වෙනවා. මේ කයට ස්පර්සයක් දැනීම පොට්ටක් ්‍යයක්ත් දැනීමෙන් සිත් පහල වෙනවා. මේ කායගතා සතති සතිපට්ටාන සූත්‍රයේ තිය කායනු පස්සනාවේ හැම තැනම මේ කායක ඉස්පර්සියක් එක් තමයි සතිය පවත්තන්න ඕෝක තමයි සති පට්ටානයකය. දෙර කායක අරමුණක් බවට අස්සාවාස පස්වාසය තේරෙල් හටහමයාආස්සාසය හා පාස්සාසය හරහා අපි නිර්මාණය කර ගණඩ නිශ්‍රාවකයා කායික අරමුණක්. එහම නම් ඒ අරුණ නිර්මාණය කරගණන්න පුළුවන් ක්‍රම ගණ නාවක් කියීම. ප්‍රා ඒ ක්‍රමහල පොදුලක්ෂණය තමයි අගුසුම ගන්න වෙලාවේ හෝ හුසම හෙලනෙ වෙලාවේ ඒ හුසම ගමන් කරන්න වායිගෝලය හැර තමන්ට අයිති නාස්කෝරයෙන් ආරම්භ වෙලා පෙනහැලි කරා ගමන් කරන්න කොට තමන්ට අයිති ශරීර කොටස්වොල ඉස්පර්ශය තේරුන් ගැනීම. මේක බොහෝවිට ප්‍රාණයාමය වගේ ම භාවනාවලදමේ ස්පර්ශය අරගණ තියෙන්නේ සැමවිටම අතහරන්න පුළුවන් මනසෙන් පසු ගාලීන මනසෙන් නිමිත්තා නැත මනෝ නිමිත්ත බවට හරෝ ගණ්ඩ පුළුවන් අවස්ථා විතරයි. නම් සතුවට්ටානට එහෙම අවශ්‍යමනය. ඒ ඔප්පු වෙන්නේ දැන් නාස අග්‍රයේ ස්පර්සය එක ගණ්ඩක් පුළුවන්. තොළේ ඉස්පර්ස වන්න ආවාතා. අආස්වාසය ඉස්් පර්ස වෙන එක ගඩක් පුළුවන් නාසය මැද ගණ්ඩත්තුළුවවා තැන්ර්තමා වර්තමානය නෙව දැ ගුරුමේ මීට අවුරදු සීකට ඉතරරි ස්සර සතිපට්ටාන ගුරුගුලය භිහවුණ මහාසී භාවනා ක්‍රමය එක කෙලින්ම ගන්නේ උද්දරී. මේ ඔක්කොම එතකට ධර්මයට එකයි ඒගන්නේ අශවාස පාශවාසය ඉස්පර්සයක් තමන්ගේ භහවනා කරන පුද්ගලයාගේ සරීර කොටසක් අනුව කාය විඤ්ඥාණයට ගොදුරුවෙන පොට සබ්බවට තෝර ගණඩුුවෙනවා. එහෙම තෝරගත්තම තෝරන්න ඉතින් සරීරයේ හැඩියේ අනුව. ධාර්ණයක් දිට නහාය දිග එක් කෙනාට අස්වාත පාවාසේ නාහය ඉහෙළ කෙලවර ඉස්පර්ස වෙනවා වැඩියන්තේරෙන තොල් විශාලය අයට තොලේ ඉස්පාර්ස වෙනවා තේරෙමු. ඔය අදීවසයෙන් මෙතන දැන් අපි භහාවනාව පින්වතුට කරඩ උපදෙස් දෙන්න තිහින්ද මේක සිද්ධාන්ත ක්‍රියාවලි විතරක් කියයා දෙන්නේ ඉ ඔය වගේ සරීජයේ මූුණේ හැඩේ අනුව එතකොට කමටහන වෙනස් දෙ නොමි. එතකොට ඒ ඔහමූුණක්කමක් නෑම ස්පර්සයට අවධානය තියාගෙන හිටියොත් තිකටිකයාගේ එ මේගේ දේවල් සිදී ොකද හස්මගන්න කනව තිඉන්නේ. මේක උපන්දායින්දලා මරණය දක්වාාය යන ස්ොබ්භාවික සංසිද්ධියයක් කියම මට කරන්න. එනම අවධානයෙන් ඉන්ඩ ඊටිය කියලා හෝ නෑ කියලා හෝ හුම ගැනීම ති ඉන්න. නමුත් අර තමන්ගේ සරීරයෙන් ඉස්පර්ස වෙන ස්ථානයක් කාස්වාසේ ස්පර්ස වෙන ස්ථානයේ පාස්වාසේ ස්පර්ස වෙන ස්ථානය එකම තැනවයේ තුනේ ආස්වාසතැක් ස්පර්ශවාසයෙන් තේරෙන්ඩත් පාස්වාසය වෙන තනක් වඩක් පුලු මකද මේ ගමන් කරන මාර්ගය දෙපැත්තට යන් ආස්වාසය නහයදිගේ උටට යන හුස්ම රැල්ලා පස්වාසය නහැදිගේ පහනට යන හුස්ම රැල්ලා එතකොට මේ ඉස්පර්ස වෙනස් වෙන්ඩක් පුලු. කොහොමාරි අ මේ දේ හඳුනගන්න අර හුස්ම වටන වතාවක් ගානේ වරද්දන්න ඇැතුව මේ අවධානයෙන් හිටියම් මොකදවෙන්. අවධානයගෙන් ඊන්ඩ පුරුදු නාම ටික ටික අ කාය ඉන්ද්‍රියෙන් කයෙන්ගෙන අරමුණ ක්‍රකට අරමුණක් වෙනවා ැ ඇස් වහගන සද්දා අඩුතැනක මේ භාවනාව කරන්න ිල බුදුහාහන්දු රූප දෙ සුද්දීල තියන්නේ අරජ ගතවවා උක මූල ගතවා සුුණඥා ගර්ගතවා කායික ක්‍රියා කරමින්නෙවෙේ. නිසිීද්ධති පල්ලංකාං එකය හොඳ ආසනයක වාඩිවෙලා ඉරියව්වක වාඩි වෙලාඉන්නේ කය ඉර්ජ වෙලා තියෙන් ඕනි දැමටිකත් එක්ක රැහැ නැතිහින්ද ඇහෙන් සිත්්ට හටගන්න හැවහල තියෙනෙ. පරිසරයේ සද්දාඩු තැන න්දා කනින් ඇතිවෙන සි ප්‍රමාණ අඩුවෙන දැ එමනං සිත්ත ඇතිවෙන්ඩ පුළුවන් කයිෙන් ඇතිවෙන සිත්හ මනසින් ඇතිවෙන සිත් පමණ. දැ මේ ගෙන අවධානෙන් ඉන්ඩ ඉන්ඩ කයෙන් ඇතිවෙන සිතේ අභිද්්‍යාදෝමනස්ස යට පත්වෙනවා. එකන කාය අයනු පස්සී වීරති ආතා අපි සම්පජානෝ සතිමාවිනේය ලෝකයේ අභිද්්‍යාදෝමනස්සා. මේ අභද්‍යාදවමනස්ස අර අශස්වාසය පස ගැන අවදානයෙන් ඉන්න වෙලාවේ ටික ටික හක්කිලයයි. අහපෙලා ඇන්න යන්ද මනෝ ඉන්දයට වැඩිය බලගතු ඉනිරියක් බලගතු අරමුණක් අර ආශ්වාස ස්පර්සය පස්වා ඉස්පර්සය මත හඳවකවති. ඒවාගේම තවතවකල් මේ භාවනාව කාලයක් පුරුදු කරනවා න හරි ඉරියවෝග කරනවා නම්භාවනාව අර ගුරුත්තාකර්ශනයට පොලෝට සමබර් වෙලා තියෙන හින්දා කඩා වැටීමක් සිදුවෙන්නේ බෙල්ල නැවීමක් සිදුවෙන්නේ. මෙහෙම මෙහෙමයන්නයන්න කායික ඉස්්චෙල්ල තේරෙච්චි දනිස්ව කොන්දාදී දේවල් තේරෙන් ඇැතු එහෙන ඒවා තේරීම අඩු වෙලා ඒවැෑන් සිත් හටගන්නේ ප්‍රමාණය අඩු වෙන කයිමේ තේරෙන්න්නැතුව යනො කියන්නේ. අඩු වෙලා අඩු වෙලා අවසානයේ ආශවාස පාස්වාස ඉස්පාර්ශය පමණක් අයන් තේරණ මට්ටම ටේනවා. මනෝ ඉං්ඥානය අත්්‍යතකොට ඒකට අනුගත්තව හැසිරෙන්ට බලමු. තකොට අ අවසාන ආශවාස පාශවාසය තේරෙන්න කායිකාරමුණුකයි මනෝ ඉන්ද්‍රිය පන්දා ඉඳල තියෙන බලගත්තු වරූපේනුී හිතුරුවට පත් වෙනවා අපක්්‍රීය වෙනවා තාවකාලිකව චක්ප ඉන්දෙන් ඇහැන් ඇති වෙන සිත් හට ගැනීම කණින් ඇතිවෙන සිත් හට ගැනීම කයේ විවිධ තැන්ගොලින් ඇතිවෙන දැනුම් සම්භාරහක් පිලාය මේක තමයි ආනාපාන සති භාවනාව සමුත භාවනාවක් විදිහට කරන්න ගිහිල්ලත් වි පපස්සනාව කරන විදිහටයිදිකටම මූලික වෙලාී. ඇ ද මදර පෙන්ෙනවා එහෙම හිටිය ඔක්්‍රාවකයායට හුස්ම ගැන අවධානයෙන් හිටියොත් නිකම්ම නි හුස්මනවේගේ මුලින්ම තක් කල් තේරෙන්නේ මුලින් පටන් ගත් තම්භාවනයි ගොඩක් වෙලා හුස්ම ගන්නවා කියල තේරෙනවා. දීගං වාස්සසන්තෝ දීගංවා අස්වාාමීති පජානාති පජානාතී කියන්න මේ පස්ති තේරෙන ඕොනවෙයි. හ ගැන අවධානයෙන් ඉන්න පටම මෙච්චර කාලයක් මේ හිට වැඩිකාලයක් හිටක කිය තේර. ඇැ එන්නෙන්ට මොකද වෙන්නේ අර කායික ක්‍රියාඩු වෙලා වාශෂික්‍රියන් නැතුවූ භාවනා පටන් ගන්නේ කය තේරීන් අඩුවෙනවා කියන්නේ අපිට හස්ම ගණ්ඩ අවශ්‍ය ප්‍රමාණයත් යන්කිසි මට්ටම කඩුවෙලා.ඒ කාහික ක්‍රියා අඩුවෙන්ඩා අඩුවෙන්ද කය තේරීම් පවා සියුම්ම තේරෙන තැනුත් අඩුවෙන්න්ඩ අඩුවෙන්ඩ හුස්ම ගන්න ප්‍රමාණයක් අඩුවෙන්. එ ඒක තේරෙනවා භවනා කරන්න කෙනාට මුලින් වැඩික් වෙලාවක් හුස්ම ගන්නවා භවනා කාලයක් කන්නකොට කෙටි වෙලාවා හුස්ම ගන්නවා එකැන හුස්ම ගන්න ප්‍රමාණය අඩු බව තේරෙනවා ඒ දැක්වා යන්න මේකත් සාමාන්‍යයේ ඕනම් කෙනෙකුට වෙන්ඩ ඕන දෙයක්. ඒකට ර රස්සංවා අසසන්තව රසංවා අසසාමීති පජානා. කිය කෙට කිය එකයි ්‍රසක දැන් ඔොහොම ගේ ොත් භාවනා කරගන්න කවු හරි කෙනෙක් තව ද මුලින්ම තේරෙනවල එක දිග එක කියන්නේ මේක මේ මුලින් මේක මාරුවෙන් මකිලයි එකක් නෙමේ කියන්නේ ඉඳගත්තම අරකායක දැනම් වැඩි අකුසලේ වැඩී කාමේ බලපෑම් වැඩි සංකල්පනාවල එතකොට හුස්ම ගන්න ප්‍රමාණයක් වැඩි. නමුත් කමටහනේ හයට පුහුණුවෙන්ඩ වෙඩ අර කාමය හක් වෙලා අකුසලෙහි යටපත් වෙන ප්‍රමාණයට අනුව හුසම ගන්න ප්‍රමාණයක් අඩුුවෙන. එහෙම ඔක්සිජන අවශ්‍යවෙන්න ඇතකොට කායක්‍රිය අඩුහින්න. එතකොට ඔය දෙක මුලින්ම තේරෙනවා. තවත් ඒ බහාවනා කරගෙන යන කෙනක් ඉන්නවනම් මේ විදිහටම තවදුරටත් ඒ පුහුණුවේ ඉන්නකොට එයාට තේරෙනවලු මෙන්න මෙහෙම මේ. ආස්වාසයේ පාස්වාසය අපිට දිග හෝ කෙටි කියලා තේරුණේඒ ආශවාසය පටන්ගත්ත වෙලාවේ ඉඳල්ලාම තේරච්චික පුද්නෙවෙේ අවසා කියන්නේ එක්කෝ පාශසේ තේරෙන්ඩ පටන්ගන්නේ මුලින්ම භාවනා කරන්න පුරුදුුවෙන කෙනෙකොට කොහේ හරිතැනකදීඒගැන්නේ හුස්ම ගණ්ඩා ආරම්භ වෙලා ටික වෙලාගේ ඉහිල්ලා මැඩ තිතේරෙන්ඩ පුළුවන් ඒට ේ ළුව හුම ගන්ඩා රම්ේලා තිිකවේලාවක්ගේ හිල්ල අගදි. කට අවසානටි එමනතන් තේරෙන්න්න පුළුවන් කගෙනෙකුට හුස්මගන්ඩ ආරම්වේ මැ එරෙනව ආස්සාවාසයක පවතින එතකට මැද අවස්ථාවත් තේරෙන්නේ අග අවස්ථාවත් තේරෙන්නේ. ගැන්නේකක්හරී සිද්ධයා දැන් අපි වතුරපාරක් වැට නොවතුරපාර ගටනගොට උඩ දිය ඇල්ලක් නං ඒ දියල්ලෙ මුදුන දකිනවා. පලක්කායනක මැද වත්්‍රකන්දේ මැදු දකිනවා. පෙලක් අය අග දකිනවා. ඔන්න වගේ සංසිීද්‍යත් අය මුලින් තේරෙනීමද සතිමමාත් භායපුර්දු වෙලා නෑමුල. භාවනාවේ ප්‍රගතියන් නෑ. මේ භාාවන ප්‍රගතියන් ලැබෙන්ඩ ලැබෙන්ඩ වෙන්නේ මකද මේ ආසාවාත පස්වාසයේ අර සම්පූර්ණන පැතිකට දැ මේ මොහොතේ රම්භ වුණ අශස්වාසය දැ පවවා තව පවතිවා තව පවතිනවා දැන් අවසාන වන්නා. මේකට ඉතින් අ අටුවාචාරීන් වහන්සේලා ලේසිවෙන්ට පැහැදිලි කරනවා අශවාසයේ මුල මැද අග කියන සම්පූර්ණ දැක්මා. ඒ භාවනා කරන කෙනට පේන. ඒවකින් පාශවාසය මුල මැද අග හැකන ආරම්භය ඉඳල අවසාන වෙනකම් පිරිසදූ දකිනවා. දීග දිග හුස් ගට හුස්මගේක ද. රි සිද ගන ගනමේ වෙන්නේ ඒගේ කොට සද්දගිය. දැ මෙන්න මේකට කියනවා සබභකාය පටසංවයේදී අශ්‍ර ශ්සාාමීති සික්කතිී පස්්ට සම්බ සබ්භකාය පටිසංවයේදී පශ්ච ශිසාමීති සිදකති. මෙට සිික්කතිී කියලතින පජානාති නම් අන්න එක වැදල දැ දීගංවා අශ්‍රසන්තව දීගංවා අශසසාමීති පජානා. දිගහස්ම වැටනවෙලා දිගහුස්ම කියලා එවලේම අවබෝධ වෙනවා. එවලම තේරෙනවා. සිික්කති කියන්නේ සිත්හති කිය එක පුහුණ වෙනවා. ඒන්න මේක මේ බලෙන් කරන්නඩ එක අගනවේ කගාකල් කරපුවාම දකින්න පුළුවන් පුහුණුවගේ ලැබෙන අත්දැකේ. පුහුණුවෝගින් ලැබෙන දැකීම සබ්භකාය පටිසංයේදී අස ශවාමීයට සික්කති සබ්භකාය පටිසංවයේදී පස්ස ශසාාමීයට සිත්කති මෙහෙම දෙයක් නැතු බලෙන් බුගන්ඩ බෑ මෙන්න මෙතරදමයි උඟකායට භාවනාවේ විකාර තමන්ගේ සුදුසකා නැතුව මුලාවට පත්වැන තැන මේක දැග ට ස්ල්ල ම මෙහ පුහුණ ෙන්ඩ කල්ලෙන් යාටන දය. බෝ වනමදධ්‍යත්තා නො භවානාපානි කරන මමුගක් අයගේ ඔන්න ඒ තත්ත්ේ සබභකාය පටිසංවේදී වෙන්ඩ කලින් ඉදගී ඒ පුටූරෙන් ඉන්දගහිලකද උජුම්ගායම් පනිදායන්ගේ නගට පුහුණ වෙන්න ඕනෙ කාාලයක් ඉස්සෙල්ලා. මේ හිතුූ හැටියට කඩෙන් පුටුවක් ගත්ත භාවනා පුටුවක් ගත්තා කියල කරන භාවනාවක සාර්ථකත්ය මේ වැ ගැන්න වැෑගට. ද ඒගට සුදුස ශරීරයක් නිර්මාණවයට කරගන්නන්නේ එක ඊට වැඩි වද ගත්ත. එක නිසා පරස්සනයෙන් කළ යුතු භාවනාව ිසියාානියක්ක එන්න ඉඳගෙන නිදාගන්නේ එක විතරයි හානි. ඒක එගෙන සාරීරිකලට රෝගෝලට මුහුණ දෙන්නුවේ. එක හිද මේ භාවනාව කරන්ඩ ඕන ආනාපාන සති භාවනාවක් කරඩ ඕන අය හැම විටම කුසලය කුසලේ ගැන්න හොඳ මනා දැනුමත්තියෙන් පිරිසාත්. එක මෝඩ පුද්ජලය කරන්න මෝඩ පුද්ගලය කියන මේ අහුසලය ගැන දන්නතිකව මෝඩිය නතු මේ මෝඩේ කියන්න වචනේ බුදුහාමුදුර භාවිතා කරන්න නෑ උගච්චම වැඩනාම මෝඩකමහක් වෙනවා කියන්නේ එකම වර්තමානය හදා ගැති එකන සිල්පසාත්‍ර මොනොහරරි ගැනගත්ත කෙනාට සුදු භාවනාවක් කියලා නෙවේ මේ කියන්නේ. අය සරීරය සම්බන්ධ හොඳ නීරෝගි පුද්ජලය කරන්න ඕක. අයසරි ගිහිල්ල ම් පටන් ගන්න හොඳ භාවනාවන්නමි. ඉතිහැන්නේවා මටකතියාගන්න ඕ මෙහෙම ගිහිල් මේ සබ් භාය පටිසංවයේදී කිය තත්ත්ේ එෙනම් මේ භාවනාවේ විශේෂ තැනක් මේක ශික්කතිී ගෙන වචනයෙන් තීල තියෙන්නේ මෙය මනාකොට පුහුණු කරල කරුලයි ශ්‍රාවකයා ලබා ගත යුතුක්‍රතිඵලයා නමුත් දිගවහුස්ම ෙටිහුස්ම තරණයක නම් භහාවනාවේ ආරම්භ කරල කාට පොදුවේ දැනන පජානාති ගුණිය. දැ ඔයිට පස්සේ අවසානය දීමේ භාවනාවේ දීමේ කායගතා සති අවසාන්න වැදගත්ම තැන තියෙන්නේ හතරවෙනයවත්තාව පස්සම්භයන් කාය සංකාර. අසසිෂාමීත් සිගතිී. අ සම්භයන් කියන්නේ සංසිින්දීම කාය සංස්කාර සංසිින්දනතුරු මේ භාවනාව කරෙන්ට ඕනි ඔන් අතර කට ලෙවෙල් දක්වීමවා. චබ්භකාය පටි සංවේදී කියන්න නම් අර ආශවාසයේ ඉස්සර දකින්නේ කොටසයි ඒ කොටසම සම්පූර්ණෙන් දකින මට්ටමට යන්ද ඒක පුහුණුවෙන්ට ඕනේ කාලයක් පුහුණු වෙලා ලැබෙන කලයා පසම්යන් කායංර හස ශිාමීති සි්‍රති පස්සම්්‍යයන් කාය සංකාරම් පස ශිචාමීති සික්්‍රති මේ කාය සංස්කාර සංසිිදෙන්ද මෙන්න මෙතන ගැටළුවොක්ති. දැ කාය සංස්කාර සංසිින්දනවා කියලා ගොඩක් අය විශ්වාාස කරනවා හුස්ම තේරෙන්නේ ම කාය සංස්කාර කියන්නේ අශසාස පස්වාසය සංසින්දීම කියන්නේ නොතේරුන් කමයි කියලා ගන්නවා. තක තේරෙන් නැති තැනකට යන්නවා උසම තේරයෙන් නෑ කියලා විශ්්‍රාස කරනවා ඒකනෙවේ මිනිකියන්. දැන් අ මුල් අවස්ථාවල කායිකව දැන විවිධ විදිහයට දැනනවා කායික ක්‍රියා සුළින් හෝ පවති ඉන්න පුළුවන් එවගේම වාචසික ක්‍රියා සංකල්පනාවලට විධ විදියට එන්ඩ පුළුවන් වචනකතා කරේ නැතුවට විතක්ක විචා රැඇතිවෙන්න පුළුවන්. මෙන්න මේ විත්තක්ක විචාර ඇතිවෙද දිතක්ක විචාර කියන්නේ වචනයක් බිහිකරන්න මූලික සංකල්පනා ස්වරූපය. මේ මේ මස් නැතිවුණුත් භාවනාවේ ප්‍රගතියෙන් ඒකින් ලැබෙන පලයක් විදිහට මේ පස්සම්භයන් කාය සංකාර. සියලුම ඒගැන හුස්මෝ ඇටනඒක නවති නොනවේමිනි සියලුම කායික ක්‍රියාපා සුල්ුවෙන් හෝ කායක ක්‍රියාවක් පවත්තන්ඩ අවශ්‍යය හුස්ම ගැනීම නැවතිලා. එයාට එනම් තේරෙන්නේ ශරීරයෙන් ආස්වාසයේ ඉස්පර්සයයි පාස්වාසේ ස්පර්සය පමණයි ශරීර කොටස්තිදට. එනම් කායවි්ඥාණයෙන් සිත්මහල වෙන්නේ අවස්ථා දෙකක පමණයි දැයි. මොනවදී අවස්ථා ආස්සාසය ඉස්පර්ස වෙන අවස්ථාවේද සිතයි ආසාසය ඉස්පර්ස වෙන අවස්ථාවේ සිතයි. දැන් ඊට අමතරව සිත් පරම්පරා ඇති කරන්න පුළුවන් තව එක ඉන්ද්‍රියයක්ක්ති නොමනො ඉන්දිය. මේ ප්‍රාණයාමේදී එක හින්දු අය කරන සමත භාවනා ක්‍රමෝලදී. ැ ඒ භහාවනා ක්‍රමෝලදී මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ සියුම්මූ කායිකා අරමන්න, ඒගොල්ලො මනෝම අරමුණක් බවට ඒ ගුරුගුලය විසින් හදපු මනෝමේ රූපයක් දෙනු උදාාරණයක් විදිහට ආලෝකයා එතකොට ද මිච්චර වෙලා යාට තේරෙන්නේ ආස්වාසය ඉස්පාර්ස වෙන්න කායෙක් කොටසා ඒක විතරයි ශරීරෙන් තේරෙන්න්නේද වෙන ශරීරයේ කොටසත් තේරෙන්නේ සාරීරික හැඟීම් ඇතිවෙන්නේ ඒවාගේ පාස්වාසේ ඉස්පර්සයන කායික කොටස තේරෙනවා. ඒ අරමුණක් තේරෙනවා. දැ මෙච්චර සියුම් එච්චි අරමුණ ඕන නං කායිකා අරමුණ ඉවස්්චරලා මනෝමේ අරමනක් බවට හරෝ ගඩ දැම් පුළුවන්. මෙන්න මේ කායකා අරමුණ, කායක ඉස්පර්සයෙන් එන කාය විඤ්ඥානයෙන් ඇතිකරන්න අරමුණ රූපයක් බවට හරෝගන, චර මානසික තත්ත්වය ගන්න එක තමයි ප්‍රාණයාමේදී ඒවගේම ඔය හින්දු භාවනා යෝගී සමත භාවනාවක් විදිහට අස්වාස් පාශසය ගිරියන් එතකොට එක තීන්දු වෙන්නේ ගුරුකුලියයන්වා එතකට මේ රූපය කියන එක මනෝම රූපය නිර්මාණය කරන්නේ අදාළ ගුරුපුලියය ඒකා ලෝක සංඥාවක් විදිහට වඩ පුල සංඥා ක්‍රමයකට ගන්නන්නේ. ජව්්‍ය සංඥාවක්ෙන්න්න පුළුවන් පුද්ජල සංඥාවක් කර ගන්න පුළුවන් අවසායේ මේ දියුණු කරලා දියුණු කරලා ඒ සඥාව සව දෙවියෝ විශ්ණු දෙවියෝ තමන් අදහන දෙවිය බවට හරෝගන්නෝ හනසි. නමුත් එක පාට දෙවියු මවා ගඩ බෑ දවු ම ගන්න අනුකිළේවෙලක් තමයි මේ දිහට අවරුදු ගාවනක් සියග සමහරයා අුරුදු විශ් තිහාතලිය අනහායට වන්න පුළුවන් මෙහම පූර්ු වෙලා පුවුණු වෙලා. මන්ට න දෙව නිර්මාණය කරනවා මනස. මේක පුරුදුනාම හුසුම අල්ලගන හුස්ම ගැන ස්පර්සයෙන් ඉන්නකොට මනසට පුළුවන් දෙවිය නිර්මාණිකා. ඇ ඒක සමත භාවනාක්ටමිය. ජැ බුදුහාමුදුරුවෝ දෙන මහහාසති වටාන සූත්‍රයේද පැහැදි කරල ද නොදැන් අය ගතා සූත්‍රදයන්නේ කායගතා සතිය ලබාගන්නාව ක්‍රමවේදයයි. ක්‍රම ටිකයි ඒ ගැන හොඳටම සතිපට්කා ත්‍රියයානාපාන සති පක්්බේ පැහැදිලි කරනවා මෙතදි පස්සම්භයන් කාය සංකාරන්යෙන් කැනටාගම එක මෙතන හුස්ම තේරෙන් නැති ගන කියන නෙවීම අර්ථය වෙන්නේ කයිෙන් හුස්ම හිතරත් තේරෙන්ෙන කායකාරමුණ නිර්මාණය වේනවා එතන අභිද්‍යා දෝමනස්ස නැතුව යන. මනෝ ඉන්දෙන් මෙතන අරථකථන දුන්නොත් සමත භාවනාවක් වෙනවා දැන් එහෙම නැත්නං මේ වගේ තැනකට ගියාම ඊට පසුව කයෙන් තේරෙන්න වෙන අරමුණත් තියෙනවානං ඒ අරමුණ එක විටිං විට කයන් තේරෙන අරමුුණ ස්වභාවික මස්සට ලේ ශරීරයක් පෙන්නුම් කරන අරමුණුනෙමි.ඒව තමයි අප අර පැහැදිලි කරන්නේ ධාතු ගුණොකය. හුණුසුම් ශීතල කම්පන කංචල විදිහට දත ස්වරූපයත්තමයි හරයේ දැන් වෙන තැන් තේරෙන් න්නන් තේරණ වෙලාල ති හැම වලේම් තේරොත් න එන්නේටක පැදිි කල න දහන්තුරුව මහසි පටාන ත්‍රේ මේ පින්ගත ටන තරන් ගැ පැදිි කළලද ත ශ දශනාවලදී ඉති අධ්‍යත්තන්වා කායකා යනු පස්සේ වීරැති බහිද්ධවා කායකා යනු පස්සී වීරති අධ්‍යත්ත බහිද්ධවා කායකායනු පස්සී වීරති ඒවා මේ උපදෙස් තියෙන්නේ පස්සම්බයන් කායංකාර කියන ගුණට ආවට පස්සෙ. එක ඇන ආශවාස පාස්වාසය මුලින්ම ධාතුස්වරූපයක් සත්වපුද්ගල භාවයෙන් තොරයි කියන එකයි ධාතු කියෙන්. තැ මෙච්චර වෙලා ආශවාසය මගේ පස්වාසය මගේ එහමන ආශවාස ස්පර්සවෙන නායනන් නාය මගේ තොලනන් තොල මගේ. දර පස්සම්බයන් කාය සංකාරන් වෙනකොට ආශවාසයක් තේරෙනවා පාශවාසයක් තේරෙනවා ගැටන ස්ථානයේ මගේ වෙලාට නෑ අස්වාසය මගේ වෙලක් නෑ. මේ තත්වය උඩ මේක පුහුණු ගරොත්කාට හරි නැවත චරීරයේත් වෙනක් දැනින් ආවෝත් දනිස්ස තේරණව දනිස්සක් විදිට මස්සටලේ මගේ දනිස්සක් විදිට තේරෙනවට වැඩිය යාට ඉස්මතු වෙන්නේ. එඒ දනිශ තුළ හැදිල තියන පටව්‍යාපෝ තේජෝවායෝ කියන මහාභූතවල භූත ගුණයි උුණුසුම් සීතල කම්පනටන්ටල එන්න ඒවා තේරන කොට දැන් ධනිශයෙන් තේරෙන්ෙන නන් එහෙම දාදස්වරූපය එක අධ්‍යත්තන්වා කායේ කායනු පස් වී විහර. එතකට ආශවාස පශවාසකා අයත් තේරෙන්න්න පුළුවන්ගහම්බේ ඉ අමත රදැන් අයේ ධාතු ගුණලත් තිස්මතිය ඇැයි නිස්ෙෙන් ඉස්මතු වෙච ධාතගුණය දිගට පවති ඉන්නේෑ එක බහිද්ධ වෙන. එකන් තමගේ තමට තේරුම නැති තැන බහිද්ද. එහෙනම් ඉති බහිද්ධාව කායකායනු පශ්චීවි. ඉටවස්සේ තවකල් යනකොට එක තැනක සරීටෙන් තේරණ ධාර්ත ස්වරූපයයක්ක්ෂණ තෝ නැතිවිලායන. තොට අධ්‍යත්ත බහිද්ධාව. ඉස්සෙල්ලා දැනු ධාතගුණයක් කාලයක් පවතිනවා. ඒ පවතින කාලය අධ්‍යත්තයි ඒ යවත් වෙනවා ගත් එච්චි තැන බහිද්ද. වෙන තැනක පත්වෙනවා වෙන තැනක ධාතගුණ අත්තේ වෙනවා. ඒකා නැවත අලුත්කද්ද අධ්‍යත්ත ගුණියයයි. ඒක හැතුවේ යනවා. තව කාලයක් මෙහිම භාවනාව තවසෙන් දෙකෙන් පැෑන් දෙගෙන් නෙමිේගියන් මෙහිම පුහුණු කරගන ගියොත්තයා දිගෙන් දිගට මලන සක්මන් භාවනාව වෙන සිදුවීම අයි ධාතුගුණ වටනම් වෙන්නේ. ඒ ඒ මට්ටමට අරධ්‍යත්ත බහිද්ධක එකත් හැන එක මොහොති දකිින්ට පුළ දැන් ඇතිවුවා දැන් නැතිවීම. තකොට මේ කාල වෙනකොට ආනාපානයක් ධාතුස්වරූපයකින් තමයි තයරෙන්. දැන් ධාතුස්වරූපයෙන් ආනාපානය හඳුන ගත්තෝ අර වයාජ මනෝනිවිති රූපාචර මනෝ නිවිති හදන්ඩ මනෝයින්ගීටබේ. ැ ්‍රෘපාවචට අර සාමාන්‍යයෙන් වෙන හින්දුවාදී ගුරුගුල කරන්නේ මේ තැනට ගෝලි අගෙන හිල්ලා ඒගොල්ලො හදපු ආකෘති මෙහැ මනෝනිමිත්දක් බවට අර අශවාස පාශවාසෙ හා නිර්මාණය කරනවා ඔකට කිනක් ප්‍රාණයාමි. එතකොට එතනින් පස්සේ හුස්ම අල්ලගැන හුස්මේ රිග්මය අල්ලගන මනසෙන් හදනවා ඇයගොල්ලන්ට ඕනෙ දෙවියු. ඒ රූපාච්චා. මනසයෙන් හදන රූපිය සැබැහ නිසා ආශවාසය ඉස්පර්සයක් තේරෙන එක කාමාවච්චරයි. රූපාවචර කියන්නේ මනසසිෙන් හදපුරූපයක් ගන්න අර සංඥාවල්ලගන. තැන් ඒක නිසාවේ මේ සතුපට්නානයේ වරදින තැනමි මේම වෙන්න සාමාන්‍යයෙන් ඔය ලංකාවේ භාවනා ගන්නයට ඊට කලින් නීදය කඹ දකුසලයක් වෙෙන්න්නදෙන්න ති විද ජයකත්. ගැන අහක් කරගත්තෝ වෙනදී කරගත්ව තොටිකල් ගිල්ල තව වරුද්දක් ගිල්ලාරි ය තින මිද ජයගන්න. මේක තමයි වෙෙන්. දැගතකොට මේ තත්ත්ේ එනම් කායි කාරිකාරමුණක සිවුම්ුවෝ කායිකාරමුණක් අල්ල ගැන මනෝම මේ අරමුණක් හදන එක එදාම ආශ්වාස පාස්වාසය හරහා කරපු ප්‍රබණම් භාවනාව වෙලා තියෙන. එක හින්ද රූපාවචරා අරූපාවචර දයාන ලබා ගණ්ඩ පුළුවන් භාවනාවක් විදිියට බුදුහාමුදුරාන්ගේ සූත්‍ර දේශනාවලත් ආනාපාන සතති භාවනාව පෙන්නුම් කරලා දීලතිය. දැඊට පසු කාලීනුව අධ්‍යාත්මිකව ගුරුකුල දැ වෙනත් ගුරු කොල තවම භ සමත භාවනා ක්‍රම දියුණු කරල මේ සාරීරයේ ඔයනි අස්වාසෙ පස්වාස ස්පර්සය නෙමේ දුහන්දරයෙන් කාල ාවිතා කරලා තිීන්නේ. ඉට පස්සේ තවත් මේ වගෙන හොල්ලා පරේෂණ කරපු අධ්‍යාතිික පරේෂකයෝ මේ ගුල මේ පරේසිකුි කියන පරීක්ෂණ ගාරල කරපු ය නෙමයි. එහෙමල් පරේෂනකරපුවා ඇනෙවෙෙමි භාවනා කරල කරලා අදැකින් ල බාගත්තය. පසු කාලී නොව දැම් පරණෙන් පොත්පත්තුොල නැති ටේවල් මේ ශරීරයෙන් හොයා ගැති. ඒක දෙත්තමයි, චක්්‍ර කියන්නේ සරීරයේ අවස්ථා හතා. සිවුම්ම කය සරීරය තේරෙන අවස්ථා හතා. හැබැ මේ චක්්‍ර කියනේවා මනෝමය රූපයක් බවට හරෝණ එක තමයි ඒ භාවනා ක්‍රමෝලදී ගුරුකුල කරන්න. ගුරුපුල දෙකක් ගත්තොත්. ඒ සරීර එක අවස්ථාවක් තේරෙන තැන ඒ ගුරුපුලය ලබා දෙන්න නම් මනෝමය රූපය චිත්‍රය තමයි භාවනාවටගතීත්. ගේ බෞද්ධ දධයන චක්‍රාවද්ධි කරන්න. මකද මේ බුදුහාමුදුරන් නිධර්මය විශ්වාසනය. තකට බුදුහාමුදුරුව මේ ශරීරයේ චක්‍රවධි කල්ලා නිියනන් ලැබෙනවා කියන්නේ. එහෙම ඇති චක්්‍රයකුට්නෑ ආස්ශවාස පාස්වාසය වගේ සියුම් අරමුණු හම්බවෙන සාාරීරක තැන් චාරීික පිහිදීම් හතාක් පසුගාලීනව අධ්‍යාත්මක ෝකයේ සොයා ගැෙන තියෙනවා. ඇතකොට අපිට කිසිම් පොතපතක බුද්ධකාලයට පෙර මේව භාවිතා කරා කියලා පොත්වරනේ. ඊට පස්සේ දී ඊට පස්ස සොයා ගැන මේ ඉතින් වැදගත් අධ්‍යාත්මක ලෝකයේ වැදගත් සොයා ගැනින් මේවැෑ අකුසලි හහක් කරන්න පුළුවන් විධ මනුසත්ය ඉක්මාන පුළුවන් ඒවා ඒ අඩුපාඩුවන් නෑ ද හදුරුවදන පනවිේන කායගතා සතතිද වනු වෙන ක්‍රමණිේ චට්‍රලින් මු කරන්න බෑ චක්්‍රෝලින් කරන්නේයි හොරගහ කරපු අරමුණ ගුරගුලයට අනුව ප්‍රූපාවච අරමුණක් බවට හරු මනවෝමයේ නිමිත්ත බවට හරු. ඉති ඒවට රැවට එ ඇැතුව මේ භාවනා කරගෙනයන්න වෙන වතින් කායගතා සස චූත්‍රයේදී ැ පළමු භාවන ක්‍රමයයි මෙ පැහදිල කයි. එන්න මෙහෙම පුළුවන් හැබයි මේක බුදු හාමුදු රෝපදහදදිලා දන හැමෝටම සුදුසුනෑ මෝඩයන්ට සුදදුසුනෑ පන්ඩිතයෝම කලේ තිට පණ්ිතයයි මෝඩය කවද කියලවෙන් කරන්නඩ ඕනේ බදු හාමුදුරණ ධර්මයු. කුසලේ අකුසලයේ ග අල්ෆේච වෙච් කියි මනුස්්‍යය විතරයි මෙතර පණ්ිතය කියල බුදු හාන්දුර කරන්න දෙෙන්න. අකුසලේ අඩුවෙන් භාවිතා කරන්න. අකසලේ හොන්ට අවෝධ කරගත්ින්. න අභිද්ා දෝමනස්ස ජවිතකාලේ දෛනික එක දවසකදී භාවිතය අඩු පෙනා මෙයා පන්දිිති අභිජ්්‍යා දෝමනස්ස වැඩියෙන් භාවිතා කරන කෙනම් මෝඩිය එගෙන අපුසිලේ වැඩි කෙනාම් මෝඩිය එවගේ මේ අල්තේක් භාවය මතමායි මේ භාවනාව කිරීම සුදු සුදන ඇද්ද කියලබ දුහන්දුුරු තිීන්ද දීලදී ය මේ පින් වතුනුත් එතකොට එහෙම හිතලා කල්පනා කරන්න වෙනවා. අපි මේ සියලුම මෙතන ආන්තර්ගත කායගත සතිසූත්‍රය අන්තර්ගත භාවනාම පහැදිලි කරන්න බලාපොත්යෙන නිසාවෙන්. එවැන් ඊගාවා භාවනා ක්‍රමිය තුළත් අපේ මේ සක්මම් භාවනාව තියෙන තුන් භාවන ක්‍රමය තුළ සකම භාවනාව තිය. එක නිසාවෙන් සාමාන්‍ය මේ ක්‍රමයට මේ මහා සතිවට්ටානු සූත්‍රයේ තියෙන කායන ප්‍රසන ය භාවනා ක්‍රමියයට අනුගතව ආනාපාන සති භාවන වැඩීම සුද්ධ විපස්සනාව. වැරදිනොත් ඒක සමත භාවනාවක් වඩක් පුළුව වරදින තැනරාවසානය තියෙන පස්සම්භයන් කාය සංකාරන් කියන්න තැනින් වරද්ද ගත්තොත් ඒ සම බාව නව බොට හැරෙන. මේ ක්‍රමයට තමයි මුල් භාවන ක්‍රමය අපිට විත්තර කරන්න වෙන්නේ දැන්කාල වෙලාව ගිහිල්ල තියෙන් නිසාවෙන් අපි. දේශනාව අවසාන කරනවා වෙනද වගේම අවස දෙකට පමණ තියෙන ගැටලු සාගච්චා කරන්න බලා පොරොත්තේෙනවා ඒ වෙනද වගේ මේ අවශ්‍ය ප්‍රශ්න ඒ සංවිධායක මණ්ඩලේට බාර් දෙෙන්ඩ හැමදනාටම මේ දේශනාවත් තමන් කරගන යන පුහුණුවට පුහුණුව දියුණු කරගන්නට අතහිතේ වේවා ඒවාගේම සහයක් වේවා තමන් දැනට කරන වැරදි අඩු කරගණ්ඩත් ඒ දේශනාව ද ගන්නඩ කියලා හැම නාගේ ල් වා ැම වන්ස.